ජලය කියන්නේ ඔයාගේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්. දිනකට වැඩිහිටියෙක් පඳුරු ලීටර් දෙකක්ද, අවුරුදු 5ත් 8ත් අතර දරුවන් ලීටර් එකක්ද, අවුරුදු 9ත් 12ත් අතර දරුවන් ලීටර් 1.5ක්ද, අවුරුදු 13ට වැඩි දරුවන් ලීටර් දෙකක්ද පානය කළ යුතුයි. නමුත් ඔබ දන්නවාද වතුර බොන්න හොඳ නැති අවස්ථා තියෙනවා කියලා? අධික ලෙස ජලය පානය කිරීමෙන් ඔයාගේ ශරීරයේ සෝඩියම් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පමණට වඩා වතුර බීමත් අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. ඉතින් අපි අද ඔයාට කියන්න යන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් හතරක් ගැනයි. අංක 1. නිදාගන්න කලින්. ඔයා නිදාගන්න කලින් වතුර හුඟක් බොනවද? එහෙනම් ඒ වෙලාවට වතුර බොන ප්‍රමාණය අඩු කරන්න. ඊට එක් හේතුවක් තමයි නිදාගන්න කලින් හුඟක් වතුර බිව්වොත් ඔයාට රාත්‍රී නින්දේදී සැරින් සැරේ මුත්‍රා බර එන නිසා හරි නින්දක් ලැබෙන්නේ නැතිවීම. අනික රාත්‍රී නින්දේදී ඔයාගේ වකුගඩු හරියට ක්‍රියා කරන්නේ නැති නිසා සමහර දිනවලට උදේ අවදි වුණාට පස්සේ මුහුණ ඉදිමීම් ස්වරූපයක් දකින්නට ලැබෙනවා. ඉතින් ඔයා රාත්‍රී නින්දට කලින් හුඟක් වතුර බිව්වහම මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. අංක 2. ව්‍යායාම් කිරීමේදී. ව්‍යායාම කරන විටදී වතුර පානය කළොත් ඔයාට අතුරු ආබාධ රසකට මුහුණ දෙන්න වෙනවා. ව්‍යායාම වලදී ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන නිසා ශරීරය සිසිල් කර ගැනීමට ජලය පානය කළොත් විද්‍යුත් විච්ඡේදනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔළුව කැක්කුම, ඔක්කාරය සහ කරකැවිල්ල ඇති වෙනවා. ව්‍යායාම කර සම්පූර්ණයෙන්ම අවසන් වී විනාඩි කිහිපයකින් පසුව ජලය පානය කරන්න. අංක 3. මුත්‍රාවල වර්ණය අවර්ණ නම්. මුත්‍රාවල වර්ණය අවර්ණ නම් ඔබ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයට වඩා දැනටමත් ජලය පානය කර තියෙනවා. ඉතින් ඔබ තවත් වතුර පානය කළොත් ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පහළ බහිනවා. මේ හෘදයාබාධ ඇතිවීම දක්වා දුරදිග යා හැකි. අංක 4. ආහාර ගැනීමට පෙර සහ අතරතුර. ආහාර ගැනීමට පෙර සහ ආහාර ගන්නා අතරතුර වැඩිපුර ජලය පානය කිරීම කටට කෙල උණන එක අඩු කරනවා. මේ හේතුවෙන් කෙලවල ඇති ආහාර දිරවීමට අවශ්‍ය වන එන්සයිමෝල ක්‍රියාකාරීත්වය බාල කරනවා. පමණට වඩා වතුර බීම මගින් ආමාශගත යුෂ වලින් සිදු කරන ආහාර කුඩා කැබලි වලට දිරවීම සහ ඇතැම් ආහාරවල බැක්ටීරියා විනාශ කිරීම අඩපණ කරනවා. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවස නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.